ඒ ට බල හැම අදරම් පිළිගන්න හමදම පියදැල්ල ඉන්නා නැගනට පලාති නම් පර දිස්ශ්‍රිකට අයත් අරන්තලා පූජාපුමයට ඉතින් මේක ප්‍රසිද්ධ හුඟක්ම අවුත්තේක යුද්ධේ කුරිරු ලෙස ගාතනයට ලක්කෙච්ච ස්වාමීන් වහන්සේලා සාමනයට වහන්සේලා තිස්සෙක් නමගේ කතාවතම මෙතන තියෙන්නේ. ඉති අපි අද වලන්නාවේ පන්සල්ට ගිහිල්ල එක එම එම සිද්ධිය අපි ඇසින් බලාගන්නතමාව ඉතින් ඔයාලට පෙන්වන්න මම උත්සාහ කරනවා. ඉතින් මේ සම්බන්ධව අපි ආමුද්‍රුවත් එක්ක කතා කරන්න අදහසින් ඉන්නවා. ඉතින් ආමුද්‍රුව පන්සලේ වැඩ සිටියොත් අපිට ආමුද්‍රුවත් එක්ක කතා බහ කරන්න පුළුවන්. LK Tourism තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙතන තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට අපි දාන නොටිෆිකේෂන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් එන්න මාත් එක්ක ගිහින් බලමු. ඇත්තටම මේක කතාව කිව්වොත් 1987 ජූලි 2 දින තමයි මේ පන්සලේ හිටපු නායක ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේ සමග මේ සිටින සමනෙර ස්වාමීන් වහන්සේලා සමග ගම්මුදාව බලන්න ගම්මුදාව බලා සියසින් බලා ගන්න තමයි 1987 අනුරාධපුරේ හරහා කොළඹ පැත්තට යන්න ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වෙද්දී ලංකාවේ තියෙන යුද්ධේ දරුණු ලෙසම පැතිරලා තිබ්බ අවස්ථාවක්. නමුත් සාමනේර වහන්සේලාගේ අධ්‍යාපනය උදෙසා ඉන්ද්‍රසාර හිමි මේ තීරණය අරගෙන සිවුර බලවත් කියලා හිතාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් නමුත් හදිස්සියේදී මගදිම LTTE කාර්යන්ගේ ග්‍රහණයට ලක් වෙලා තියෙනවා මේ බස් රථය. ඉතින් ඒ බස් රථය තාම ඇත්තම බස් එක අපිට බලා ගන්න පුළුවන් ඉදිරියෙන්. ඒ බස් එක එහෙම් පිටින්ම පොඩ්ඩක් අලුත් වැඩියා කරලා තියෙනවා. ඒ පිළිරු එවෙලේ නැති වෙච්ච විදිහටම ඒ දේවල් තියෙනවා. ඉතින් අමානුෂික ලෙස ඝාතනය කර කපා කොටා ඝාතනය කර තියෙන සිද්ධිය ඇසින් බලා ගන්න ඔයාලා දිගටම රැඳිලා ඉන්න. අපි දැන් ඉන්නේ ඉස්සරහා පිට ඇතුල් වීම තියෙන මේ පැත්තෙන් එස්සසුම් පාවහන් ගලවා ඇතුල් වන්න. තුමාලට ඉස්සරහින් තියෙන්නේ බස් රථය තමයි. ඒ කියන්නේ ඒ සිද්ධියට අසු වෙච්ච ඇත්තම බස් රථය තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ බස් එකේ නම්බරේ පවා ඉදිරියෙන් තියෙනවා. අම්පාර 60 35 99. මේක තමයි ඒ බස් රථය. ඔයාලට බලා ගන්න පුළුවන් එවෙලේ කපා කොටා ඝාතනය කරපු හමුදුරවරු ඒ විදිහටම මේ බස් රථය තුල තාමත් ඉන්නවා.
දැන් අරන්තලා පූජා භූමියෙන් එම සිද්ධිය වෙච්ච එම සිද්ධාස්ථානයෙන් අපි දැන් යන්න යන්නේ. ඉතින් රැබෝ වීගෙනත් එනවා. ඉතින් ලස්සන වීඩියෝ කවලට දෙනවා අනිවාර්යෙන්ම. මේක subscribe කරන්න මගේ channel එක subscribe කරලා ඉන්න. එතකොට මේ පැත්තේ තියෙන bell icon එක click කරන්න. Like කරන්න share කරන්න තමතක් කරන්න එපා. මොකද bell එක හැවතු ඔයාලට අනිවාර්යෙන් මම දාන වීඩියෝ එකේ notification එක දාපු සැනින් එවෙලේම ඔයාලා ළඟට එනවා. ඉතින් එහෙමනම් ආයෙත් දවසක තවත් ලස්සන වීඩියෝකින් හමුමු. එහෙනම් ජය වේවා.